Ata Bengkumang Kulaya. The Bank Robbery of the Handbook. Dr. Metzen? Yes, Machang? Kata Kanagawata Venna Hinawegena Inspector Lostriad Arun me pattada enawa. Mokada oba e gana hitanne? Aniwaryenma apata wasiyak. Ithama niwerdi wage mitraya kiyala mama kiwoth eka sahamulinma werdima. Hitthak eka kiwa kata? Inspector Lostriad Arun Hinawegena ena ewenma kiyanna puluwang. ඔහු එන්නේ අපේ පසුම්බියට තට්ටු වෙන යෝජනාවක් අරගෙනයි. අහා! ඩබලව ඉන්නවා. සන්තෝෂයි ප්‍රීතිය සැලසීමයි. ඉන්ස්පෙක්ටර් ලොස්ටයඩ් ආරොන්. ඔබ නුදුරු දිනකදී විවාහ වෙන්න යන්නේ. ඔබේ අතගන්න මනමාලිය රතු මහත නමුත් සුකුමාල මුහුණක් තියෙන අයර්ලන්ත ජාතික කාන්තාව. ඇය කලින් විවාහ වුණු කෙනෙක්. එක සැමියා මිය ගිහින් එහෙම නැත්තම් සැමියා අත්හැර ගොසින්. හරි පොලේ හරි. කොහොමද මචං දොරලෝකාවම පේන කියන්නේ? ඔබ අතේ ඔය තියෙන පාර්සලේ තියෙන මංගල ආරාධනා අප්පත්. අපොයි කාලවරෙල ගොඩෙන් ඉති. ඔබ පෙරේද සවස මංගල ආරාධනා පත් අච්චු ගහන කන්තෝරුවක ඔය කාන්තාව සමග එකට පැටලි පැටලි හිටියා. ඒ අවස්ථාවේ ඇගේ අතේ එල්ලෙමින් අම්මේ අම්මේ කියා කරදර කළ ඇගේ කුඩා පුත්‍රයාට ඔබ අයිස්ක්‍රීම් එකක් අරන් දුන්නා. ඉන් ඇය කලින් විවාහ වුණු කාන්තාවක් බව ඔප්පු වෙනවා. ඒ කියන්නේ ඔබ අපි තුන්දෙනාම අච්චු කන්තෝරුවේ ඉන්නව දැක්කා ඈ? ඔබ අපි තුන්දෙනා යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් මට ඉඳුරාම කියන්න පුළුවන් ඒ බඳින්න යන කෙනාගේ පුත්‍රයා වෙන කාගේවත් නෙවි ඔබේම පුත්‍රයා කියලා. ඇත්ත කියපන් ආර. ඔබ විභාගෙට කලින් ප්‍රේපර ගිස්සුව නේද? හරියටම හරි මචං හරියටම හරි නේ. මට හරි සන්තෝසයි මැට්සන් ඔබ දැන් වත්කන එක ගැන. ඈ මොකද කිව්වේ? දිනෝ මිස්ටර් හෝන්ස් ඔහේගේ කාඩ් එක සන්තෝෂයි ඈ මට දිනෝ මචං උඹේ කාඩ් එක එහෙනම් හරිනේ දෙන්නම එන්න ඕනේ එහෙනම් එදාට ටිකක් බර ඇම්ලොක් දෙකක් අරගෙන හොඳේ ඔහෙද මංගල උත්සවේ ගන්නේ ඉන්ස්පෙක්ටර් ඔය කාඩ් එකේ හෝටලේ නම ගහලා තියන්නේ හෝටල් දී ඩිවෝස් එකේ ඕ මාළු තැනක් නේ ඒකනේ ඔය වගේ තැනක වෙදිමක් ගන්න කොහෙන්ද මං උඹට සල්ලි? සල්ලි කියන්නේ දුක් මහන්සියෙන් හම්බ කරපුවා ඉතුරු කර. වෙදිම ගන්න දවසෙනකන්. ඕ. ආ දුක් මහන්සියෙන් කියලා ඔබ අදහස් කළේ අර මහපාර මැද ඩබල් ඉර තියෙන තැන වංගුවේ හැංගිලා ඉන්නකොට ඉර කපාගෙන යන අය පින්කටේට දාලා යන සල්ලි වෙන්න ඕනේ නේද? ඔය ඔය ඔබලත් එක බෑනේ බං. ඈ මම මේ කරන වැඩේ ඔහෙලා කළත් ඔච්චර තමයි කරන්නේ මචං. ඕ. මං ඔය තව හොඳයි. දාහක් ගන්න ඕන එකට මං 750යි ගන්නෙ. දැන් ඉතින් බැන්දට පස්සේ තව පවුල් බර වැඩි වෙනකොට 1000ම ගනින්. නැත්තම් අපරාධේ 250. ඕ. ආකුණ කරන්නද මං බැන්දට පස්සේ සාමාන්‍යයෙන් දවසකට අමතර ආදායම 2500ක් වත් හොයාගත්තනම් මට හොඳට ඕම ඇති ඕ. ඕ ඒක හරි. දවසකට 2500ක් තිබ්බනම් යාන්තම් සේප් වෙත හැකියි. ඕ එන්නේ ගනේ. මේ මචං ආරමි. ඔහේ දැන් මේ දවස්වල නිවාඩු ඇතිනේ ඈ ඔව් මාසයක් නිවාඩු ගත්තා කලින් වතාවෙත් බැඳලා නිවාඩු ගන්න බැරි වුණ නිසා මේ වතාවේ නිවාඩු ගත්තා ඔව් හරි දැන් එතකොට මේ වෙයිකේ මේ මාසේ ඉතින් හොර මැරකන් තක්කඩිකන් එහෙම වැඩි වෙයිනේ ඔහේ නිවාඩු නිසා ඈ නෑ නෑ එහෙම වෙන එකක් නෑ මැට්සන් ඒක කොහොමද සමහර විට වෙන මාසවලට වඩා හොර මැරකන් තක්කඩිකන් කරන අය නීතියට කොටුවේ ඈ ඒ විනින් මාසවල වගේ උන්ව රැක ගන්න කවුරුත් මේ මාසේ නැණි. ගිටි අඩියෙම අතපය කඩා ගන්න ඕන වෙලාද කොහෙද? ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රයඩ් ආරොන් කසාද බඳින්න තීරණය කළා. මගුල ගන්නේ ලන්ඩන් නගරයේ පිහිටි ප්‍රභූ පැලන්තියේ ලොකු වල්ගතරු හෝටලයක. ඒ කතන්දරේ ඔහොම තියෙද්දී ලන්ඩන් නගරයේ අංක 1 බැංකුවක් වන ද පෝකඩේ බැංකුව තුල අද්භූත දෙයක් සිදු වුණා. කිසිවෙකුට ඇදහිය නොහැකි විශ්වාස කළ නොහැකි මේ අසාමාන්‍ය සිදුවීම මුළු ලන්ඩන් නගරය පුරාම ප්‍රධාන සිරස්තල පුවත්ම වන්නට සමත් වුණා.
ද පෝකඩේ බැංකුවේ රහස්සේපුවේ අධි ආරක්ෂිතව තිබූ පවුම් මිලියන 10ක් නොසිතූ විරු ලෙස අතුරුදහන් වුණා. සේප්පුවේ අගුළු වලට දැමූ ලාකඩ මුද්‍රා එසේ තිබියදී අගුළු නොබිඳ කිසිවෙකු නොපැමිණ සේප්පුව විවෘත නොකොට එහි තිබූ විශාල මුදල් සම්භාරය අතුරුදහන් වීම භූතාත්මයක වැඩක්ද? මෙවන් උබතෝ කෝටික පැණයකට පිළිතුරු ඇත්තේ කා ළඟද? දොරලොක් හෝම්ස් ඒ ඔබේ ළඟද? ද පෝකඩේ බැංකුවේ ලන්ඩන් නගර ශාඛාවේ කළමනාකරු ඔබයි. එහෙම නේද මහත්මයා? ඈ ඔව් හන්ස් මහත්මයා. ඔබගේ නම? ඇන්නේ ජේම්ස්. ඒ ඇන්නේ කවුද කියලා නෙමෙයි මගේ ගෝලියා ඔහේකින් ඇහුවේ. ඈ ඔහේගේ නමයි ඇහුවේ. ડોක්ටර් මැට්සන්. හරියට මං කතා ඇහුවා. ඇන්නේ ජේම්ස් මහත්මයා. පවුම් මිලියන 10ක මුදල ඔබ බැංකුවේ සේප්පුවේ තැන්පත් කළේ කවදාද? ඈ සිකුරාදා හවස. නැවත ඔබ සේප්පුව ඇරියේ? ඈ සඳුදා උදේ 8:30ට. ඒ විවෘත කරන අවස්ථාවේ මුදල් තිබුණේ නැහැ. ඔහෙට ඔළුව හොඳ නැද්ද දොරලොක? සඳුදා උදේ සේප්පුව අරනකොට සල්ලි ටික ඒක තිබ්බනම් මේ ජේමිසා මෙතන ඉන්නවද? ඇයි අප්පා. හෑන්බූ අපේ දිනපතා මුදල් ගණනලා සේප්පුවේ දාලා සේප්පුව ලාකඩ සීල් දිරා ඕන්. ඊට පස්සේ බැංකු ආරක්ෂක නිලධාරීන් සේප්පු කාමරේ යකඩ දොරට සීල් තියනවා ඕන්. ඔබ සඳුදා උදේ ලාකඩ සීල් පරීක්ෂා කළාද? ඈ ඔව්. සීල් තබූ දොරවල් ඒ ආකාරයෙන්ම තිබ්බා. කිසි වෙනසක් වෙලා තිබ්බේ නැහැ ඕන්. හොඳයි ජේම්ස් මහත්මයා, ඔබට දැන් යන්න පුළුවන්. ඊළඟට ඔය ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මෙහාට එවන්න. ඔව් අහන්නේ ඕන ප්‍රශ්නයක්. නමුත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි සර්. අපේ ආරක්ෂාව ඉතාම තදබලයි. මම වගේ දරුවන් ගැන කියලා දිවුරුව සර්. සේප්පු කාමරේට කිසි කෙනෙක් ගියේ නැහැ. හොඳයි. ඔබගෙන් ප්‍රශ්න නොකරම මම ඔබව පිටත් කරන්නම්. යන්න මහත්මයා. බොහොම ස්තුතියි. මේ ඔබට සැකනම් සමෝඩ ප්‍රශ්න. නැහැ අවශ්‍ය නැහැ. ඔබට යන්න පුළුවන්. මචන් දොරලොක, මන්නම් කියන්නේ සිකියුරිටි එකේ පොරවල් සීල් කඩලා හොර යතුරකින් සේප්පුව ඇරලා සල්ලි ටික අරන් ආපහු තිප්ප විදියට ලොක් කරලා සීල් තිබ්බා. මම හිතන්නේ නැහැ ડોක්ටර් මැට්සන්. උඹ හිතුවේ නැතුණාට මං හිතනවානේ. අක්කිට යකඩ බෝලයක් ඔබේ කට ඇතුළට දැම්මොත් ඔබ මොකද්ද කරන්නේ මගේ මිත්‍රයා? මං එවලට පොග්ගල යකඩ බෝලේ එළියට දානවා. හයියකෝ. අන්න ඒ වගේ තමයි පවුම් මිලියන 10ක් ගත්ත හොරත් සිකියුරිටිලා මේ හොරකම කළා නම් ඔවුන් මෙලහකටත් රටත් අත්හැරලා පැන ගිහින්. ඒ කියන්නේ සිකියුරිටිලා මේක කළේ නැහැ. එහෙමද? හරියට හරි. සිකියුරිටිලා මේ හොරකම කළේ නැහැ. මැට්සන්, ඔබ සල්ලි හොරකම් කරන භූතාත්මයන් ගැන අහලා තියෙනවද? භූත? ඔව්. මචෝ භූත කතා නම් කියන්නේ බාමගේ බල බුරුල් වෙන හන්දේ. ලොකෝ මේ මචන් දරනවා. ඔන්න ඔය බැංකු කේස් එක අතහැරලා දාපන් මචන්. ඕ ඔන්න ඔක අතහැරලා දාහන්. ඕ ඒ මං මේ කේස් එක අතාරින්නේ. මචන් සේප්පුවේ සීල් කැඩිලත් නැත්තම්. ඈ දොරවල් ඇරිලත් නැත්තම්. ඈ සිකියුරිටි එකත් හිටියනම් කොහොමද මචන් බැංකු සේප්පුවක සල්ලි අතුරු දහන් වෙන්නේ? ඕක නම් භූතින්ගේ වැඩක් තමයි මචන්. ෂුවර් ඕක භූතින්ගේ වැඩක්. එහෙමනම් අපි මේ කෙහෙල්මල් බැංකු මංකොල්ලේ අතහැර දාලා හොඳට විනෝද වෙන්න පුළුවන් කෙටි නිවාඩුවකට යමු. හරි. දවම මචන් පාක් එලේ එලේ. ළමයා, අපට ගේනවා රෝස් කරලාද ඉතාලියානු බැටළු මස් සමග තායි සල්දිරි සෝස්. ඒ වගේම ප්‍රංශයේ ස්තරම්ම වයින්. අම්ම වයිලනි මචං. මේ මචං දුර්ලොක. අද මට මෙහෙම කන්න බොන්න අරන් දෙන්න. ඔහෙට මොකද ඔය වැහිච්ච භූතයා? මට වැහුනේ අර බැංකුවේ භූතයා මැට්සන්. ඇත්තටම ඔහෙට භූතෙක් වැහිලාද? ඔව් ඔව් මට භූතෙක් වැහිලා. ආනි
මේ උඹේ කැමනම් මචං මට ඕන්නේ නෑ මේ මම යනවා මචං මට භූතයෙක් එක්ක ඉන්න බෑනේ අම්මේ ඇයි ඇයි උඹට භූතයෙක් එක්ක ඉන්න බැරි මම මේ හැමදාම උඹ වගේ මල පෙරෙතෙක් එක්ක ඉන්නේ මචං ජොල්ලක මේ කොහොත සෙල්ලමක් නෙමේ අපි ආතමලෙක් භූතෙක් ඇහිලා බං කවුද භූතේ ආච්චිද මේ ડોක්ටර් මැක්සන් අද හොඳට කාලා බීලා දවල් කාලේ ටිකක් වැඩිපුර නිදා ගන්නවා මොකද අද රැට අපට ගමනක් යන්න තියෙනවා අනේ අම්මෝ මේ මචං භූතයෝ එක්ක ගනුදෙනු ගෑ මචං නෑ අපි යන්නේ වරායට වරායට ඔව් මම වරායේදී විශේෂ කෙනෙක් බලාපොරොත්තු වෙනවා සෑම සෙනසුරාදා රාත්‍රියකම එංගලන්ත වරායෙන් ස්පාඤ්ඤේ දක්වා දිවෙන මගී දුම් නැවක් තියෙනවා මගේ නිගමනයේ නිවැරදි නම් ડોක්ටර් මැට්සන් ද පොක්කඩේ බැංකුව මංකොල්ල කාපු හොරා ඒ නැවෙන් අදරය රටින් පිට වෙනවා මොකද අදත් සෙනසුරාදාවක් එතකොට බැංකුව මංකොල්ල කෑවේ ගිය සෙනසුරාදනේ ඇයි මේ සෙනසුරාදා හොරා රටින් පැනියන්නේ හොරා අපි හිතනවට වඩා අති දක්ෂෙක් මැට්සන් හායි හොරා අති දක්ෂෙක් කියමුකෝ කොහොමද සේප්පු අරින්නේ તો මුදල් ගත්තේ විද්‍යා බලයකින්ද ડોක්ටර් මැට්සන් ආමචා කෙනෙක් සේප්පුව ඇරියානම් එහි මුදල් නැති වෙන එක සාමාන්‍ය දෙයක්. කෙනෙක් සේප්පුව ඇරියේ නැත්නම් මුදල් නැති නොවන එකත් සාමාන්‍ය දෙයක්. ඒත් මචං සේප්පුව නැරම මුදල් නැති වෙලානේ. එතකොට ඒකත් සාමාන්‍ය දෙයක්ද? නෑ ડોක්ටර් මැට්සන් ඒක අසාමාන්‍ය දෙයක්. එහි තේරුම එහි ගන්න තරම් මුදලක් සේප්පුවේ තිබුණේ නැහැ කියන එකයි. නැත්නම් සේප්පුව ඇරියේ නැහැ කියන එකයි. සල්ලි නැති සේප්පුවක් ඇයි කෙනෙක් අරින්නේ මගේ ඔළුව හිරවෙතනවා බං එහෙනම් කියහන්කො කොහොමද එහෙනම් මේ සල්ලි නැති උනේ ඒක කියන්න ඊළඟ කට් එකනකන් ඉවසන්න හෑන් බූත් ડોක්ටර් මැට්සන් මචං අර තියෙන්නේ ස්පාඤ්ඤයට යන දුම් නැව අර ඔව් ටිකකින් මගේ නැවට නග ගන්නවා ડોක්ටර් මැට්සන් අන්නේ අවස්ථාවේ අපි පැනපු ගමන් අදාළ පුද්ගලයාව අත්පඩංගුවට ගන්න ඕනේ කවුද පුද්ගලයා වෙනින් කවුරුත් නෙමෙයි බැංකු මැනේජර් මුතම්බන්නේ බෑ අනේ 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 මේ අනේ කරුණා කරලා කට 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 අනේ මේ මට කරුණා කරලා යන්න දෙන්න ඕන් ගිය සතියේ පවුම් මිලියන 10ක් අරගෙන ඔබේ බිරිඳ ස්පාඤ්ඤයට ගියා. ඔබ මේ සතියේ එහි යන්නේ ආපහු නොඑන්නමයි නේද මිත්‍රයා? අයියෝ මං ඉවරයි. ඔබ කොහොම හොයාගෙන එනං? මේ ඕස් මාමියා මං ඔබට පවුම් මිලියනයක් දෙන්න මම අතාරින්න ඕන්. පවුම් මිලියන අතාරිමු මයන්. මොකද පවු? පවු මිලියනේ පවු බං. අපි ගත්තේ නැත්තං ඒකයි යෝ අපි යන්න. නැත්තං කටවහගෙන මාංචු දානවා මෙයන්ට. නේ. ඔහේ ෂූර බැංකු කලමනාකරුවෙක්. ඔහේ සල්ලි දාන කැන්වස් උරයට හුලං පුරෝණ බැලුමක් දාලා බොරුවට උස්සගෙන ගිහිල්ලා සේප්පුවේ තැන්පත් කරලා බැලුමේ හුලං ඇරලා නැවත හිස් බෑග් එක සිකියුරිටිලට පේන්න ආපහු අරගෙන ආවා. රාජකාරී වෙලාවේ බිරිඳ බැංකුවට ගෙන්නගෙන ඔහේ මේසයට සංගවාගෙන තිබුණු පවුම් මිලියන 10ක් ඇයලව පිට කරව ගත්තා. මුදල් නැති හිස්සේප්පුව හැම කෙනාම ඉදිරියේ සීල් කළා. අයියෝ මං ඉවරයි. ડોක්ටර් මැක්සන් අද ඉන්ස්පෙක්ටර් ලොස්ටේඩ් ආරංගි මගුල්ගේ. ඒකට ලෑස්ති නොයකට යන්න. යයම් මචං මට මගේ අතර දීලා චුත වෙල්ලකෝ ඔබට දෙන්න සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලුකු එන්ලොප් සන්තෝසයි ඇත්ත වශයෙන්ම ඔබට ඒ සන්තෝෂේ දිගටම තියාගන්න නම් මේ අපි ගිනාපු ලොකු ලියුම් කවර දෙකට උඹ සල්ලි දාලා අපේ අතට දීපන්
අරමුකෝ ඔව් ඔව් පොඩ්ඩක් නෙමෙයි අත වැඩියෙන් දීපන් නේද ડોක්ටර් මැට්ස් අඩු ගානේ පවුන් ලක්ෂයක්වත් දාපන් නැත්තම් ඔබ ගස් ගොයියෝ ඈ මොකක් දෝයි මේ ගියන්නේ ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරොන් ආ බැංකු මැනේජර් ද පොක්කඩේ බැංකුවට ගේම දීලා යනකන් ඔබ නිවාඩු නේද ඈ මේ වගේ ලොකු හෝටලයක මගුලක් ගන්න උඹට සල්ලි ආවේ කොහෙන්ද කියලායි මම මුලින්ම කල්පනා කළේ ඈ